සංගීතය ඔයාලා දන්නවා අසේනි මහේගේ ආදරයට පුදුම බාධා ගොඩක් තමයි තියෙන්නේ. හැබැයි තින් අසේනි මහේට විතරක් නෙවෙයි ආදරය කරන හැමෝටම වගේ ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හැබැයි තින් ආදරය කරන අය දන්නවා ඒකෙත් අමුතුම රසයක් තියෙනවා කියලා. මොකද ඉතින් ආදරය කරන එකට බාධා නැතිනම් හරියට ඒකත් නිකන් ගෙඩි හැදෙන්නේ නැති පළතුරු ගහක් වගේ. කොහොම වුණත් ඉතින් සංගීතයේ අසේනි මහිට නම් මතක සටහන් පොතක ලියන්න තරම්ම බාධක ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අපිට කියන්න පුළුවන් එක දෙයක් නම් අසේලා අසිනිට මහිව අතාරින්න කියලා මොනතරම් කිව්වත් අසිනිට නම් මහිව අතෑරෙන එකක් නැහැ. මොකද අපි එහෙම කියන්නේ අසිනිට මහේ කියන්නේ අසිනිව බේරගන්න ආපු ගැලුම්කාරයෙක් වගේ. ඒත් ඉතින් අපි එහෙම කියන එකත් වැරදි කියලා අපිට හිතෙනවා. මොකද ඉතින් මහේ කියන්නේ අසිනිට ගැලුම්කාරයෙක් වගේ කෙනෙක් නෙවෙයි. මහි කියන්නේ අසිනිගේ ඇත්තම ගැලුම්කාරයාමයි. මොකද ඉතින් නැතිනම් අසිනිට වෙන්නේ කල්පනාව බැඳගෙන කල්පනගේ අන්තක්පුරේ එක් බිරිඳක් වෙලා හැමදෑමත් විඳව විඳව ඉන්න. ඒත් ඉතින් අපි හිතන විදියට සංගීතයේ එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ. මොකද අපි හිතන විදියට අසේල මහිට අන්තිමට කැමැත්ත දෙනවා. ඊට පස්සේ තින් අසේලට මහි කියන්නේ අසේලට බෑන කෙනෙක් වෙන එකක් නැහැ. මොකද මහි කියන්නේ අසේලගේම පුතෙක් වේවි. අපි තින් එහෙම කියන්න හේතුවකුත් තියෙනවා. මොකද අසේලට කල්ලිගේ මහිගේ වෙනස පෙනෙද්දී අසේලට මහි තරම් තවත් කෙනෙක් නැති වේවි. ඉතින් මේ දේවල් මේ විදිහට වෙනවට ඔයත් කැමතියි කියලා අපි දන්නවා. එහෙමනම් ඉතින් අමතක නොකර අපේ වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔබටත් ෂෙයා කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපේ වීඩියෝව තවත් යාළුවන්ට පැලීම සඳහා ෂෙයා කරන්න. ඒ වගේම ඉතින් ඔබ තවමත් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටනය ඕල් දාන්න. එවිට ඉතින් ඔබටත් පුළුවන් අපි වීඩියෝව දාපු සැනින්ම නැරඹීමට. එහෙමනම් ඉතින් හෙට දිනෙත් අලුත්ම වීඩියෝවක් අරන් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්.